சிரஸ் எஃப்எம் தர்மாசனிய. நமோ தஸ்ஸ பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ்ஸ. நமோ தஸ்ஸ பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ்ஸ. நமோ தஸ்ஸ பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ்ஸ. கம்பீர பஞ்ஞோ மேதாவி மக்காமக்கஸ்ஸ கோவிதோ சாரிபுத்தோ மஹாபஞ்ஞோ தம்மங் தேசேதி பிக்குனங் சங்கித்தேனபி தேசேதி வித்தாரேனபி பாசதி சாலிகாயிவ நிக்கோசோ பதிபானங் உதிரயீதி. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් හැමදෙනාම දැන් සූදානම් වන්නේ සිරසෙප්පෙම් ධර්මාසනයේ වැඩසටහන තුලින් ජීවිතයට ධර්මානුකූලව යමක් එකතු කරගෙන දහම් දැනුම දියුණු කරගෙන ධර්මානුකූල ජීවන පැවැත්මකට මඟ හදාගන්නට දහම් කරුණු කීපයක් එකතු කරගන්න. අද පින්වත් හැමදෙනාටම කියා දීමට බලාපොරොත්තු වන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වගේම මේ ශාසනයේ දෙවෙනි බුදු කෙනෙක් හැටියට කටයුතු කරපු අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ පිළිබඳව බොහෝම ලස්සන ගුණකතනයක් දිනක් වංගීස කියන සාමීන් වහන්සේ විසින් සිද්ධ කළා. ඒ සිද්ධ කරන්ට දුනු ගාථා පෙළින් ගාථා දෙකක් තමයි අද ධර්ම දේශනාවට මාතෘකාවසින් අපි තබා ගත්තේ. පළමු කොට අපි එහි අදහස විමසා බලමු. වංගීස සාමීන් වහන්සේ දිනක් සිහිපත් කරනවා ගම්බීර පඤ්ඤෝ මේධාවී. සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙන්නේ මහ පුදුමාකාර ගැඹුරු නුවණක්. මේධාවී මේධාවී කියලා කියන්නේ බොහොම තියුණු නුවණක් කියන එක. මග්ගා මග්ගස්ස කෝවිදෝ, මග්ගා මග්ගස්ස මග සහ නොමග පිළිබඳව කෝවිදෝ කියලා කියන්නේ බොහෝම දක්ෂයෙක් තමයි පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්තෝ මහාපඤ්ඤෝ ධම්මං දේසේති භික්ඛුණං. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලට ධර්ම දේශනා කරනවා. කොහොමද? සංකිත්තේන පිදේසේති. වර එක කෙටියෙනුත් උන්වහන්සේ ධර්ම දේශනා සිද්ධ කරනවා. විත්තාරේන පිභාසති. වර එක විස්තර වශයෙන් ධර්ම දේශනා සිද්ධ කරනවා. උන්වහන්සේගේ කටහඬ ධර්ම දේශනා කරනකොට හරියට කොයි වගේද? සාලිකායිව නිග්ඝෝසෝ. සාලිකා කියලා කියන්නේ පින්නතුනි සැලලිහෙනියට. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ කියනකොට හරියට සැලලිහෙනියක කටහඬ වගේ. පටිභානං උදීරයි. ඒ කියන්නේ මුහුදු රැලේ ස්වභාවය තමයි පින්නතුනි අතරක් නැතිව කොයි වෙලාවෙත් ගලාගෙන එනවා. ඒ වගේ තමයි සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනාවක් කරනව නම් අදහස් කියන ඒවා, ඒ කියන්නේ දහම් සිතුවිලි කියන ඒවා නොකඩ කොට පින්නතුනි ගලාගෙන එනවා. අන්න ඒ වගේ මේ ශාසනයට වැඩ ඇති භික්ෂූන් තනපු අහිංසකයන්ට අසරණයන්ට මේ ශාසනේ අම්මා කෙනෙක් වගේ පිහිට වෙලා රැකවරණය ලබා දුන්නු මේ ශාසනේ ස්වාමීන් වහන්සේ නමක් වෙත්නම් ඒ වෙන කවුරුවත් නෙමේ පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ. පින්නතුන්ට මතක ඇති දවසක් බුදුරජාණන් වහන්සේ මතක් කළා සාරිපුත්ත කියන්නේ මේ ශාසනයේ දරුවන් වදන අම්මා. මොග්ගල්ලාන කියන්නේ සාරිපුත්ත වදන දරුව පෝෂණය කරන තාත්තා. එහෙම කී වෙනමකුත් නිසා නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේට පුළුවන් පින්නතුනි කෙනෙක් ඉක්මනට සෝවාන් ඵලයේ පිහිටවන්න. ඒ නිසයි මතක් කළේ සාරිපුත්ත දරුවන් වදන අම්මා කියලා. මොග්ගල්ලාන කියන්නේ ඒ වදන දරුවන් පෝෂණය කරන තාත්තා. ඇයි එහෙම කිව්වේ? සැරියුත් හාමුදුරුව කෙනෙක් සෝවාන් ඵලයේ පිහිටවල දුන්නහම මොගලන් මහරහතන් වහන්සේට පුළුවන් ඒ ඇත්තාව සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලයන්ට පින්නතුනිපත් කරන්න. ඒ වගේ ලස්සන චරිතයක් පිළිබඳවයි අද අපි ඉගෙන ගන්නේ. පින්නතුන්ට මතක ඇති රජගහනුවර නාලක කියන ගමේ වංගන්ත කියන බ්‍රාහ්මණතුමාටත් සාරි කියන බැමිණියටත් දාව
පුත්තු හතර දෙනෙකුත් දූවරු තුන් දෙනෙකුත් සාරි කියන බැමිණිය මේ ලෝකෙට බිහි කළා. ඒ පුත්තු හතර දෙනා තමයි චුන්ද රේවත උපසේන උපතිස්ස කියන මේ පුතුන් හතර දෙනා. දූවරු හතර දෙනා තමයි චාලා උපචාලා සීසු උපචාලා. මේ දරුවන් සද්දෙනාගෙන් වැඩිමහල්ම දරුවා නැත්තම් පුතා තමයි උපතිස්ස කියන තරුණයා. මේ උපතිස්ස කියන තරුණයා පින්නතුන්ට මතක ඇති ඉන්දියාවේ තියෙනව පින්නතුනි වර්ෂයකට වරක් පැවැත්වෙන කෝටි ගාණක් වියදම් කරලා පැවැත්වෙන බොහොම ලස්සන සැණකෙළියක්. ඒ සැණකෙළිය බලන්න මේ උපතිස්ස කියන තරුණයත් කෝලිත කියන තරුණයත් මේ දෙන්න දවසක් ගිරග්ග සමජ්ජයේ කියන මේ ලස්සන සැණකෙළිය බලන්න ගියා. මේ නැටුම් විකාර විලාප ගීත මේ සියල්ලම දැකලා බොහෝ දිනක් සතුටු වුණාත උපතිස්ස කියන තරුණියක් කිසිම සතුටක් ඇති වුණේ නැහැ. ඔහු ළඟ හිටපු කෝලිතගෙන් අහනවා, "කෝලිත, හෙටත් මේ සැණකෙළිය බලන්න ඔබ එනවද?" කියලා ඇහුවා. "ආයි මං කවදාවත් එන්නේ නැහැ" කිව්වා. උපතිස්සත් කිව්වා, "මමත් කවදාවත් එන්නේ නැහැ. ඇයි මේ නැටුම් ගැයුම් රැයුම් බලලා කවදාවත් මේ සාංසාරික විමුක්තිය අපිට හොයාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ." මේ විදිහට කල්පනා කර කර ඉන්නකොට ඒ විතරක් නෙවෙයි පින්නතුනි උපතිස්ස කියන තරුණයාට අම්මයි තාත්තයි ඉගැන්නුවේ ගෙදරට ගුරුවරු ගෙනල්ලා. අවුරුදු 15 වෙනකොට ඉගෙන ගත යුතු සියලුම ශිල්ප ශාස්ත්‍ර උපතිස්ස කියන තරුණයා ඉගෙනගෙන අවසන් කළා. ඉගෙනීමේ කටයුතු අවසන් කරලා මේ ලෝකේ සත්‍යයක් නැත්තම් ධර්මයක් තියෙනව නම් අන්න ඒක හොයාගන්න ඕනේ කියලා දිනක් කල්පනා කරනකොට සංජය කියන පරිබ්‍රාජකතුමා මුණ ගැහුණා. මුණ ගැහුණාම ඒ ආරාමයට ගිහිලා සංජය පරිබ්‍රාජකතුමා කියන්නේ යම්තාක් දුරට පින්නතුනි ධර්මයේ කියන එක හොඳ පැත්තට පෙගුණ කරපු කෙනෙක්. උපතිස්ස කියන තරුණයා සංජය කියන පරිබ්‍රාජකතුමා ළඟ දහම මනාව ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත විතරක් නෙවෙයි වැඩිහිටියන්ට කරන ගෞරව සත්කාර සම්මාන මේ සියල්ලක්ම කිසිම අඩුවක් නැහැ පින්නතුනි. සංජය පරිබ්‍රාජකතුමා ළඟ කලක් ධර්මයේ හදාරලා තවදුරටත් ධර්මය හදාරන්නට ඕනේ කියන සිතමින් සිටින කාල පරිච්ඡේදයක තුල තමයි පින්නතුන්ට මතක ඇති එදා උපතිස්ස කියන තරුණයාට දිවා කාලේ පින්නපාතේ වඩින අස්සජි කියන සාමින් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේත් බුදුරජාන් වහන්සේ ළඟදි පැවිදි වෙච්ච සාමින් වහන්සේ නමක්. වැඩිපුර යමක් උන්වහන්සේ දන්නේ නැහැ ධර්මයේ පිළිබඳව. මේ අස්සජි සාමින් වහන්සේ දැකලා උපතිස්ස තරුණයා කල්පනා කළා, මේ බොහෝම නිවිච්ච එවාගේම බොහෝම සංගමයකින් යුක්තව ගමනක් වඩන මේ සාමින් වහන්සේ කවුද? ළඟට ගියලා ඔබ වහන්සේ කවුද? මම අස්සජි. අස්සජි කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක්. එතකොට උපතිස්ස කියන තරුණය ඇහුවා, අස්සජි සාමින් වහන්ස අපි ඒ වගේ ශාස්ත්‍රවරයෙක් ගැන අහලා නැහනේ. නෑ, උන්වහන්සේ මේ ළඟදි බුදු වුණේ. ඒ වගේම ළඟදි තමයි උන්වහන්සේ මේ රජගහ නුවරට වැඩම කළේ. මේ විදියට සියලු විස්තර කිව්වා. ඊට පස්සේ උපතිස්ස කියන තරුණය අහනවා, අස්සජි සාමින් වහන්ස, ඔබ වහන්සේ ඉගෙන ගත්තා වූ ධර්මයෙන් කොටසක් මට දේශනා කරන්න බැරිද කියලා ඇහුවා. එදා අස්සජි සාමින් වහන්සේ අපිට මතකයි අපි දහම් පාසලන කාලේ පින්නතුන් ඉගෙන ගත්තා ගාථාවක් මතක් කළා. ඒ තමයි යේ ධම්මා හේතුප්පභවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ. මෙහි තේරුම තමයි පින්නතුනි යම් දෙයක් හේතුවක් ඇතුව හටගත්තා නම් එහි අන්තිම ස්වභාවය තමයි පින්නතුනි විනාශ වීම. තවත් ක්‍රමයකින් කියනවා නම් යංකින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ ලෝකෙ යමක් හටගත්තද එහි අන්තිම කෙලවර තමයි පින්නතුනි විනාශය කියන එක. එනිසා මේ හැම දෙයක්ම හටගෙන තියෙන හේතුවක් ඇතුවයි. මහා මේරු පර්වතයේ මහා සමුද්‍රය මේ ගංගා ඇලදුල මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ යමක අන්තිම ස්වභාවයක් තියෙනවා නම් එහි නැතිවීම කියන එක අස්සජි සාමින් වහන්සේ මතක් කළා. මේ ගාථාව ශ්‍රවණය කරනවත් එක්කම උපතිස්ස කියන තරුණයා පින්නතුන්ට මතක ඇති සසර පිනයි ඉගෙනගත්තු දහමයි සාංසාරික වශයෙන් පුරුදු කළා වූ ධර්මයයි යෝනිසෝ මනසිකාරයයි මේ ඔක්කොම එකතු වෙලා මේ ගාථාව ශ්‍රවණය කරනවත් එක්කම සෝවාන් ඵලයේ පිහිටියා. කවුද? උපතිස්ස කියන තරුණයා. ඒ විතරක් නෙවෙයි
අස්සජි සාමීන් වහන්සේ මතක් කළා උපතිස්ස ඔබට තවදුරටත් ධර්ම ඉගෙන ගන්න ඕන නම් අන්න බුදුහාමුදුර වැඩ ඉන්නවා රජගහ නුවර වේළුවනාරාමේ ඒ පැත්තට පුළුවන් නම් එන්න කිව්වා මේ උපතිස්ස කියන තරුණයා දැන් මතක තියාගන්න පින්නතුනි දැන් සෝවාන් සෝවාන් කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති කලා කියන්නේ යා සෝවාන් පුජ්‍යලයක් බවට පත් වෙනවා සෝවාන් පුජ්‍යලයකට මේ ලෝකේ වරප්‍රසාද තුනක් ලැබෙනවා එක සෝවාන් වෙච්ච කෙනා කවදාවත් මිත්‍යා දෘෂ්ටි කම්මකෙනෙක් කුසේ උපදින්නේ නැහැ දෙක සෝවාන් වෙච්ච කෙනා කවදාවත් සතර පායට වැටෙන්නේ නැහැ තුන සෝවාන් වෙච්ච කෙනාට අටවෙනි ආත්ම භාවයක උපදින්න පින්නතුනි හේතු නැහැ ඉතින් මේ උපතිස්ස කියන තරුණයා සෝවාන් ඵලයට පත් වෙලා වේළුවනාරාමයට ගියා කවුරු මුණ ගැහෙන්නද බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ වේළුවනාරාමී පූජකලේ බිම්බිසාර මහරජුරුව වේළු කියන පින්නතුනි උණවලට ඒ පන්සල නැත්තම් වේළුවනාරාමයේ වටේටම ඒ ඉවුර හොදගෙන යනවට නැත්තම් ඒ කණ්ඩිය හොදගෙන යනවට අපි කියන්නේ වටේට උණගස් හිටවල තිබුණා ඒ උණගස් ටික නිසා තමයි සෝදාගෙන යන පස ආරක්ෂා වුණා කියන්නේ ඒ නිසා තමයි වේළුවනාරාමයේ කියලා කියන්නේ වේළුවනාරාමි බොහොම ලස්සනයි කොච්චර ලස්සනද කියනවනම් මලින් බර වෙලා ඒ වගේම වතුර පාරවල් දිය පාරවල් බොහොම ලස්සනට ගලාගෙන යමින් බොහොම ලස්සන ශබ්ද නගමින් කුරුල්ලෝ මේ ආදී වශයෙන් කිසිම දෙයක අඩුවක් නැතුවයි පින්නතුණි එක පූජා කළේ. එහෙව් රමණීය බිමකට උපතිස්ස කියන තරුණ යනකොට තවත් පැහැදුනා. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා සිද්ධ කරමින් සිටපු වෙලාව ධර්ම දේශනාවෙන් අනතුරුව අපේ භාග්‍යවතුන් වහන්සේ සෝවාන් වෙච්ච උපතිස්ස කියන තරුණයට කතා කළේ කොහොමද සාරිපුත්ත කියලාම කතා කළා ආමන්ත්‍රණය කළා බොහොම සතුටුයි උපතිස්සට ඇයි අම්මගේ නමත් එකතු කරලා බුදුරජාන් වහන්සේ මට සාරිපුත්ත කියලා කතා කළා සාරි කියන්නේ සරියුත් හාමුදුරුවන්ගේ අම්මා සරියුත් හාමුදුරුවන්ගේ පුතා නිසා ඒ සාරිපුත්ත නමින් පින්නතුණි ප්‍රසිද්ධියට පත් වුණා ඉතින් කෙසේ හෝ වේවා එදා උපතිස්ස කියන තරුණයා බුදුරජාන් වහන්සේ ළඟ මහනුප සම්පදාව ලබාගෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. එදා අස්සජි සාමීන් වහන්සේ මුණ ගැහිලා සෝවාන් ඵලයට පත් වෙච්ච මේ සාරිපුත්ත සාමීන් වහන්සේ දිනක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සූකර කත කියන ලෙනේදී වේදනා පරිග්‍රහ කියන සූත්‍ර දේශනාව සිද්ධ කරලා අවසාන වෙනකොටම පින්නතුණි සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත සාමින් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා දේශනාවේ සඳහන් වෙනවා. එතකොට ඉගෙන ගන්න සරියුත් මහරහතන් වහන්සේ රහත් උනේ මොන සූත්‍රය හලද? වේදනා පරිග්ඝා කියන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දා සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ දකුණස් සාදු සාමින් වහන්සේ හැටියට අග්‍රස්ථානය ලබා දුන්නා. භික්ෂූන් අතර කසුකුසුවක් ඇති වුණා. මොකද්ද කසුකුසුව? අපි මුණින් මහන වෙලත් අපිට කිසිම තනතුරක් නැහැ. මේ ළඟදි මහන වුණු සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුහාමුදුරුව අග්‍රශ්‍රාවක තනතුරක් දුන්නා කියලා. ඒ නිසා බුදුහාමුදුරුවන්ට ලොකු උමනාවක් තිබුණා මේ සැකය නැත්තම් මේ මතය භික්ෂූන් අතරින් නැති කරන්න. දම්සභා මණ්ඩපයේදී භාග්‍යවතුන් වහන්සේ දවසක් ඇහුවා මහණෙනි නුඹලා කැමතිද අග්ගශ්‍රාවක සාරිපුත්‍රයන් වහන්සේගේ අතීතය දැනගන්න කැමති භාග්‍යවතුන් වහන්සේ මොකද්ද අනෝමදස්සී කියන බුදුරජාන් වහන්සේගේ කාලේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සරද කියන තාපසේක හැටියට උප්පත්ති ලැබලා හිටියා බුදුහාමුදුරුවන්ට පැහැදුනා බුදුහාමුදුරුවන්ට කියන්නේ අනෝමදස්සී බුදුහාමුදුරුවන්ට පැහැදුනා ඒ පැහැදිච්ච හිතින් දවසක් විහාරයට යනකොට අනෝමදස්සී බුදුහාමුදුරුව නිසබ කියන මහරහතන් වහන්සේ නමකට අග්‍රස්ථානය ලබා දුන්නා නිසබ කියන සාමින් වහන්සේට මේක බලන් හිටිය සරද කියන තාපසයට එදාම අදහසක් ඇති වුණා අනේ මටත් මේ අනෝමදස්සී බුදුහාමුදුරුව නිසබ මහරහතන් වහන්සේට අග්‍රස්ථානය ලබා දුන්නාසේ මටත් යම දවසක බුදු කෙනෙක් හමු වෙහි අගතනතුරු ලබන්න පුළුවන් නම් මට මොනතරම් වාසනාවක්ද කියලා මහණෙනි එදා පටන් කියන්නේ අනෝමදස්සී බුදුරජාන් වහන්සේ කාලේ පටන් මේ සාරිපුත්ත
මහරහතන් වහන්සේ පිංකම් කරගෙන කුසල් දහම් දිනු කරගෙන පවු නොකොට සත්පුරුෂය ඇසුරු කරලා ඒ ප්‍රාර්ථනාව අනුවම ගමන් මඟ ආවා. ඒ නිසයි මම සාරිපුත්තට අග්‍රස්ථානි ලබා දුනැතෝ මේ මූණ බල්ල තනතුරු දීමේ සිරිතක් භාග්‍යවතුන් වහන්සේගේ නෑ පින්නතුනි. ඒ ප්‍රාර්ථනා කරගෙන ආ පමණින් තමයි භාග්‍යවතුන් වහන්සේ අග්‍රස්ථානි ලබා දුන්නේ. එවිට එක භික්ෂුන් වහන්සේ නමක් බුදුහාඳුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඇයි බුදුහාමුදුරුවනේ සරද එදා අනෝමදස්සී කියන බුදු කෙනෙක් මුණ ගැහිලත් රහත් නොවුනේ ධර්මය අවබෝධ නොකරගත්තේ කියලා. බුදුරජාන් වහන්සේ මතක් කළා, මහණෙනි අග්ග ශ්‍රාවකෙක් වීමට හැඟීමක් ඇති වුණාට පස්සේ ඒ සිත ධර්මයට යොමු වීමට අපහසු වෙනවා. ඇයි? එකම ප්‍රාර්ථනාවක් නිතියෙන්නේ. එතකොට වෙනත් අදහස් පහළ වුණාට පස්සේ එබදු විසිරිච්ච සිතකට කවදාවත් මහණෙනි නිවන කියන කරමුණු වෙන්නේ නැහැ කිව්වා. ඒ නිසයි මහණෙනි සරද කියන තාපසයන් වහන්සේ රහත් නොවුනේ ධර්මය අවබෝධ නොකරගත්තේ. ඇයි පින්නතුනි? එකම අරමුණක් නේ තියෙන්නේ. ඒක අරමුණ තමයි අග්ග ශ්‍රාවකෙක් වීමට බලාපොරොත්තු වෙයි. ඉතින් ඒ නිසා වෙනත් අදහසක් නේ තියෙන්නේ. ඒ වෙන අදහස පහළ වුණාට පස්සේ බදු විසිරිච්ච සිතකට මතක තියාගන්නට ඕනේ නිවන කියන එක කොහෙත්ම අරමුණු වෙන්නේ නැහැ. ඉතින් මේ මතය, මේ සැකය බුදුරජාන් වහන්සේ භික්ෂූන් අතරින් එදා නැති කළා. එදා ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ ශාසනේ භික්ෂූන් මහ පුදුම ගෞරවයකින් කටයුතු කළා. එහෙත් දිනක් පින්නතුන්ට මතක ඇති, මුගලන් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේ නුඹ කුමන ප්‍රතිපදාවක් අනුගමනය කරලද මේ தත්වයට පත් වුනේ? සරියුත් හරවහනවා, ඒ කියන්නේ මොකද්ද සාමින් වහන්සේ? මුගලන් මහරහතන් වහන්සේ කියනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශාසනයේ තියෙන ප්‍රතිපදාවන් හතරක්. පළවෙනි එක තමයි දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා. ඒ කියන්නේ ප්‍රතිපදාව දුකයි අවබෝධ වීම බොහොම ඉක්මනින් සිද්ධ වෙනවා. දෙක, දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා. ප්‍රතිපදාව දුකයි අවබෝධ වීමත් බොහොම කෙටියෙන්, එහෙම නැත්නම් ලැසිව සිද්ධ වෙන්නේ කිව්වා. තුන්වෙනි එක තමයි සුඛාපටිපදා දන්දාභිඤ්ඤා. ප්‍රතිපදාව සැපයි, ඒ වගේම අවබෝධ වීම බොහොම හිමිහිට සිද්ධ වෙන්නේ. හතරවෙනි එක තමයි සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා. ඒ කියන්නේ ප්‍රතිපදාවත් බොහොම සුවදායකයි. ඒ කියන්නේ ධර්මයේ හොයන ගමන් මගත් බොහොම සුවදායකයි. අවබෝධ වීමත් ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ අහන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රතිපදා හතරෙන් කුමන ප්‍රතිපදාවකින්ද ඔබ වහන්සේ මගපල නිවන් අවබෝධ කරගත්තේ? ඒ කියන්නේ උපාදානයන්ගෙන් ඔබ වහන්සේගේ හිත මිදුනේ මෙයින් කුමන ප්‍රතිපදාවකින්ද කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කළා, මුගලන් මහරහතන් වහන්සේ සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා වගේ ප්‍රතිපදාවත් බොහොම සුවයි, අවබෝධ වීමත් බොහොම ඉක්මනින් සිද්ධ වුණා කිව්වා. ඉතින් මේ විදියට ධර්මය අවබෝධ කරගෙන බොහොම සුවසේ ජීවිතය ගත කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් භික්ෂුන් වහන්සේලා මුණ ගැහිච්ච වෙලාවකදී උන්වහන්සේ අහනවා, මගේ භාග්‍යතුන් වහන්සේ බොහොම සනීපෙන් වැඩ ඉන්නවද කියලා. උන්වහන්සේලා පිළිතුරු දුන්නා, එයිමයි සාමීනි, තථාගතයන් වහන්සේ සනීපෙන් වැඩ ඉන්නවා. ඊට පස්සේ අහනව සරියුත් හාමුදුරුවෝ, ඇවත්නි දනංජානි කියන බ්‍රාහ්මණයා බොහොම සුවසේ ඉන්නවද කියලා ඇහුවා. දනංජානි කියන බ්‍රාහ්මණයා සරියුත් මහරහතන් වහන්සේ සුවසේ ඉන්නවා. එහෙත් ඔහුගේ බිරිඳ මේ ළඟදී අභාවයට පත් වුණා. ඇය බොහොම ධාර්මික බිරිඳක්. නමුත් වැඩි දවසක් ගියේ නැහැ, දනංජානි කියන බ්‍රාහ්මණයා තවත් බිරියක් නැත්තම් භාර්යාවක් ගෙනාවා කිව්වා. ඇය අධාර්මිකයි. ඒ විතරක් නෙවෙයි, ඇය ගෙදරින දැසි දස්සන් පවා පෙළනවා, රජ්ජුරුවන් පවා පෙළනවා. මේ විදියට හරියට දොස් පරොස් කියනවා කිව්වා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා දනංජානි කියන බ්‍රාහ්මණයට එන්න කියලා අඬ ගහලා බොහොම ලස්සන දෙයක් ඇහුවා. අහනවා, දනංජානි කොහොමද සැපසනීප කියලා ඇහුවා. දනංජානි කිව්වා, සාමීනි හොඳින් ජීවත් වෙනවා කිව්වා. හොඳින් ජීවත් වෙනවා කියලා කියන්නේ අපිත් කොහොම හරි ජීවත් වෙන්න ඕනනේ. කොහොම හරි ජීවත් වෙනවා කියලා කියන්නේ ධාර්මිකව හරි අධාර්මිකව හරි කොහොම හරි හම්බ කරලා දරුවන්ට කන්න දෙන්න ඕන කිව්වා. අඹ දරුවන් පෝෂණය කරන්න ඕන කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ අහනවා, අධාර්මිකව හම්බ කරලා
කොහොම හරි හම්බ කරලා කන්න දෙන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ධාර්මිකව යමක් හම්බ කරලා කන්න දුන්නොත් තමයි ධනංජානී ඒක දරුවන්ටත් ඒ වගේම අඹුවන්ටත් ඒක යා දෙන්නේ කියලා උන්වහන්සේ මතක් කළා. ඉතින් ස්වාමීනි අපිට වැඩ වැඩි අපි කාර්යබහුලයි මේ වගේ ජීවිත ගත කරනකොට කොහොම හරි හොඳින් කර නරකින් හරි ඒ දේ සිද්ධ කරන්න ඕන කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා අධාර්මිකව හම්බ කරලා දරුවන්ට කන්න දුන්නත් ධනංජානී මතක තියාගන්න කවදාවත් ඒ දේවල් යා දෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න කිව්වා. සාරිපුත් මහරහතන් වහන්සේ බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා. අහනවා ධනංජානී දැන් මට කියන්නකෝ මේ ලෝකේ තියෙනවා ත්‍රිසං ලෝකයයි සතරපාය කියලා දෙකක්. මේ දෙකෙන් මොකක්ද හො වඩාත්ම හොඳ? ධනංජානී බ්‍රාහ්මණිය කිව්වා ත්‍රිසං ලෝකේ හොඳයි කිව්වා. එහෙනම් මේ ලෝකේ තව තියෙනවනේ ත්‍රිසං ලෝකයයි പ്രേත ලෝකයයි කියලා දෙකක්. මේ දෙකෙන් ඔබතුමාට වඩාත්ම හොඳ මොකක්ද? ස්වාමීනි പ്രേත ලෝකේ හොඳයි කිව්වා. ඊට පස්සේ අහනවා പ്രേත ලෝකයයි මනුස්ස ලෝකයයි කියලා මේ ලෝක දෙකක් තියෙනවා. ඒ දෙකෙන් වඩාත්ම හොඳ මොකක්ද කියලා ඇහුවා. ස්වාමීනි මනුස්ස ලෝකේ හොඳයි කිව්වා. ඊට පස්සේ අහනවා මේ ලෝකේ මනුස්ස ලෝකයයි දිවි ලෝකයයි කියලා දෙකක් තියෙනවා. මේ දෙකෙන් මොකක්ද හොඳ කියලා ඇහුවා. ස්වාමීනි දිවි ලෝකේ හොඳයි කිව්වා. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ අහනවා දිවි ලෝකයයි බ්‍රහ්ම ලෝකයයි කියලා මේ ලෝකෙ දෙකක් තියෙනවා. ඒ දෙකෙන් මොකක්ද හොඳ කියලා ඇහුවා. ස්වාමීනි බ්‍රහ්ම ලෝකේ හොඳයි කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ අහනවා ධනංජානී බ්‍රහ්ම ලෝකේ උපදින්නට තියෙන හේතු වෙන කරුණු කාරණාද නුඹ විසින් සම්පූර්ණ කරන්න කියලා ඇහුවා. නුඹට බ්‍රහ්ම ලෝකේ උපදින්න ඕන නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරන්න කිව්වා. මෙත්තා කියලා කියන්නේ පින්නතුනි මෛත්‍රියයි, කරුණා කියලා කියන්නේ පරදුක්ඛේ සති සාදෝනං හදේ කම්පනං කරෝති इति කරුණා. අනුන්ගේ දුකක් දැකලා හදවත කම්පා වෙනවා නම් ඒකට කියන්නේ කරුණාව කියලා. මුදිතාව කියලා කියන්නේ සුවෙන් සිටින සත්වයන් දැකලා ඊර්ෂ්‍යා නොකොට ඒ ඇත්තෝ සුවපත් වේවා කියලා තවත් ඒ ඇත්තන්ගේ සුවය අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීම. උපේක්ෂාව කියලා කියන්නේ සමානව ඒ කියන්නේ මධ්‍යස්ථව පින්නතුනේ බලන්නට පුරුදු වෙන්නට ඕනේ. ඉතින් අන්නේ විදියට කරුණු කාරණා සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව සිහිපත් කළා. ඒ ධනංජානි පින්නතුනේ දා ආරි මාර්ගයේ පිහිටියා. ආරි මාර්ගයේ පිහිටියා විතරක් නෙමෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ එදාම හිතාගත්ත පින්නතුනේ මින් පස්සේ ධර්ම දේශනාවක් සිද්ධ කරනව නම් මම චතුරාරි සත්‍යෙන් තොරව කිසි වෙලාවක ධර්ම දේශනාවක් සිද්ධ කරන්නේ නැහැ කියලා පින්නතුනේ එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ අදිෂ්ඨානයකුත් ඇති කරගත්තා. ඉතින් මේ විදියට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශාසනයට මහා විශාල සේවාවක් සිද්ධ කරමින් සිටින අතරතුර පින්නතුන්ට මතක ඇති අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බෝධියෙන් බුද්ධත්වයෙන් 45 වසක් 45 වසක් කියලා කියන්නේ අවුරුදු 45ක් ගත වූ තැන අපේ බුදුරජාණන් වහන්සේ ඒ වස් කාලයේ ගත කරන්න විශාලා මහනුවර අසල බේලුව කියන ග්‍රාමයට භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන පින්නතුනි වැඩම කළා. ඒ වස් කාලයේ නිමවා භාග්‍යවතුන් වහන්සේ සවැත්නුර ජේතවනාරාමයට වැඩම කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිරිත් පරිදි සෑම දිනකම පින්නතුනි බුදුරජාණන් වහන්සේට කළ යුතු වතාවත් නැත්තං වන්දනාමානාදිය සියල්ල සිද්ධ කරලා දිවා කාලයේ ගත කරනකොට උන්වහන්සේට දවසක් මූණකට හෝදලා පාදෝවණය කරලා පලක් බැඳගෙන අරිහත්ඵල සමාපත්තියට සමවැදුනා. අරිහත්ඵල සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ කල්පනා කළා මීට පෙර ශාසනවල පළමුව පරිනිර්වාණයට පත්ුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාද එහෙම නැත්නම් අග්ග ශ්‍රාවකයන් වහන්සේලාද කියලා. සරියුත් මහරහතන් වහන්සේට එදා පින්නතුනි වැටහුණා ඉස්සෙල්ල පිරිනිවන් පාන්නේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා බව. එදාම සාරිපුත්ත මහරහතන් වහන්සේ තව දුරටත් මගේ ජීවිතයේ පවතින්නේ සත් දිනක් ඒ කියන්නේ දින 7ක් පමණයි කියලා උන්වහන්සේට අවබෝධ වුණා. උන්වහන්සේට වැටහුණා කවර තැනකදී මම පරිනිර්වාණයට පත් වෙන්නේ දැයි සිතා බැලූ සාරිපුත්ත මහරහතන් වහන්සේට වැටහුණා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ හිමාල වනේ
චද්දන්ත කියන විල්තර පරිනිර්වාණයට පත් වුණා. රාහුල මහතෙරුන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝක දෙවියන් අතර පරිනිර්වාණයට පත් වුණා. මාගේ පරිනිර්වාණය සිදු විය යුත්තේ කවරනම් තැනකදී දැයි මේ විදියට කල්පනා කරනකොට පින්නතුන්ට මතක ඇතිනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට තමන්ගේ මෑණියන් වහන්සේ සිහිපත් වුණා. රහතන් වහන්සේලා හත් දිනෙකගේ අම්ම කෙනෙක් පින්නතුනි සරියුත් හාමුදුරුවන්ගේ අම්ම කියන්නේ. ඇයි චාලා උපචාලා සීසු උපචාලා දමන්ගේ දූවරු තුන් දෙනයි චුන්ද රේවත උපසේන කියන තමන්ගේ පුතුන් තුන් දෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන මේ පුතුන් සතර දෙනාත් මහරහත් උත්තම තත්වයට පත් වෙලත් ඒත් සාරිපුත්ත මහරහතන් වහන්සේට අවසාන මොහොතේ මෑණියන් වහන්සේ සිහිපත් වුණේ වෙන මොකුත් නිසා නෙවෙයි. මම පරිනිර්වාණයට පත් වුණාට පස්සේ මිනිස්සු මට නොසෑහෙන දුස් කියාවේ. ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝකයට බණ කිව්වට මෑණියන් වහන්සේ හදාගන්න බැරි වුණා කියලා. ඒ නිසා ඒ දෝෂාරෝපණයෙන් මම කෙසේ හෝ මිදිය යුතුයි කියලයි උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තේ. මම ගෙදරදී පරිනිර්වාණයට පත් වෙනවා කියලා. අනතුරුව උන්වහන්සේ පින්නතුනේ බොහෝම සමීපේ හිටපු චුන්ද කියන සාමීන් වහන්සේ අමතලා මෙන්න මේ විදියට මතක් කළා. ආයුෂ්මත් චුන්දේනි, භික්ෂූන් වහන්සේලාට නැත්තම් භික්ෂු පිරිසට පාසෙවුරු සකස් කොටගෙන ගමනකට සූදානම් වන්න කියලා සිහිපත් කරන්න කිව්වා. මම නාලක කියන ගමට යන්නට කැමති වෙනවා. භික්ෂූන් වහාම සූදානම් කළ ඒ චුන්ද සාමීන් වහන්සේ එදා පින්නතුනි භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම සූදානම් කරගෙන සේනාසනය සකස් කරලා ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා, මා මේ සෙනසුන දකින අවසාන මොහොතයි. මෙහි නැවත කවදාවත් මාගේ පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදියට මෙනෙහි කරමින් අවසාන වරටත් උන්වහන්සේ 500ක් පමණ අන්තේවාසික භික්ෂුන් වහන්සේලාත් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැනට වැඩම කළා. මේ මොහොත වන විට පින්නතුනි බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස පිරිවරාගෙන ධර්ම සභාවේ වැඩ සිටි වෙලාවයි. කවුරු වඩිනකොටද? සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට. දැන් සිතාගන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දකින අවසාන මොහොතයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින අවසාන මොහොතයි. ඒ සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා පසඟ පිහිටුවල වැඳලා මෙන්න මේ විදියට සිහිපත් කළා, භාග්‍යවතුන් වහන්ස මට පිරිනිවන් පෑමට අවසර දුන්න මැනවි, සුගතයන් වහන්ස මට පිරිනිවන් පෑමට අවසර දුන්න මැනවි, මගේ ආයු සංස්කාර භාග්‍යවතුන් වහන්ස දැන් නිමාවටපත් වෙලායි තිබෙන්නේ. මෙවන් මොහොතක පින්නතුනි එසේ කළ මැනවයි කියා හෝ එසේ නොකළ මැනවයි කියා හෝ පැවසීමට බුදු කෙනෙකුට පින්නතුනි පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒක බුදුරජාන් වහන්සේගේ සිරිතක් නෙවෙයි. උන්වහන්සේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදියට විමසුවා, සාරිපුත්‍රයනි ඔබ කොහිදී පිරිනිවන් පෑමට අදහස් කරන්න හිද කියලා ඇහුවා. ස්වාමීනි, මගද රට නාලක නම් වූ බ්‍රාහ්මණ ගාමේ මා උපන් කුටියක් එහි තිබෙනවා. ඒ කියන්නේ ගෙදර. එහිදී භාග්‍යවතුන් වහන්සේ මම පිරිනිවන් පෑමට අදහස් කළා. බුදුහාමුදුරුවෝ සාරිපුත්තේනි බොහෝම කාලෝචිතයි, නුඹට සිතන දෙයක් සිතන විදියට කරන්න. එහෙත් සාරිපුත්‍රයනි මේ නුඹේ සෝයුරන් වැනි සහෝදරයන් වැනි මින් මතු ඔබ වැනි භික්ෂු කෙනෙකුන් දැකීමට කවදාවත් මේ සාමීන් වහන්සේලාට ලැබෙන්නේ නැහැ. එහෙයින් සාරිපුත්ත නුඹ වැනි උත්තමයෙක් මේ භික්ෂූන් පිරිසකගෙන් සහෝදරයෙක් වගේ සමුගෙන යන්නට සූදානම් වෙන මේ මොහොතේ ලස්සන දහමක් දේශනා කරන්න කියලා බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරාධනා කළා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා, බුදුහාමුදුරු අද මගෙන් විශේෂිත ධර්ම දේශනාවක් අපේක්ෂා කරනවා කියලා විවිධ වූ ආශ්චර්යමත් මහ පෙළහර පාමින් රැස්ස සිටි සියලුම දෙනාටම ගාම්භීර මధుර බොහෝම ලස්සන ධර්ම දේශනාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ සිද්ධ කළා. ඒ පාමුල වැඳ වැටිලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතු අල්ලගෙන වන්දනා කරලා එදා පින්නතුනි සමුගෙන යන්නට සූදානම් වෙනකොට බුදුහාමුදුරුව ඇහුවා, සාරිපුත්‍රයනි
ඔබ දැන් මේ පෙළහර පාමින් සිදු කළ මේ ධර්ම පරියාය කවර නමකින් හඳුන්වනවද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සීහ නිකීලිත නම් වූ ධර්ම පරියායයි කිව්වා. සාරිපුත්තේනි ඒ සීහ නිකීලිත ධර්ම පරියාය ඉතා මැනවි සාරිපුත්‍රයන් වහන්සේ කියලා එදා බුදුරජාණන් වහන්සේත් පින්නතුනි ඒ දේශනාවට සාදුකාර දුන්නා. මේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සහෝදරයන් වැනි තමන්ගේ භික්ෂු පිරිසට දේශනා කළ අවසාන ධර්ම පරියාය. අනතුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ සුරක්ත දෙඅත්ලේ සාස්තුන් වහන්සේගේ රන්වන් දෙපා ගොප් මස වැළඳගෙන මෙන්න මේ විදියට පින්නතුනි කියන්නට පටන් ගත්තා. ඒ තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දෙපා වඳුන පිණිස මම අනෝමදස්සිනම් වූ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ දසපාරමී ධර්ම සම්පූර්ණ කරමින් මගේ මනදොලමන් බුදුහාමුදුරුවනේ සපුරා ගත්තා. ස්වාමීනි අපි සසරදී නොඑක් වර එක්ව බොහෝම හොඳට වාසය කළ අය වුණා. ඒ විතරක් නෙවෙයි එක්ව පෙරුම් දම්පිරුවෝද වුණා. අප අතර මේසා දීර්ඝ කාලයක් තුලදී වත් සිතින්වත් වෙනස්කමක් කවදාවත් බුදුහාමුදුරුවනේ සිදු වුණු බවක් මම කවදාවත් දකින්නේ නැහැ. මමත් හැමදාම මෙත් සිතින් ඔබ වහන්සේ ඇසුරු කළා. සාස්තුන් වහන්සේද මෙත් සහගත සිතින් උදව් කළා. එහෙ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සියලුම සම්බන්ධතා සාංසාරික වශයෙන් ඇති වුණු මේ සියලුම සම්බන්ධතා අදින් බුදුහාමුදුරුවනේ සදහටම අවසానයි. මින්මතු කවදාවත් අපි දෙදෙනා අතර හමුවීමක් මේ සසර පුරාවටම නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේ දකින මේ අවසාන මොහොතයි. සාස්තුන් වහන්සේ මේ ගත වූ සිව්සාලිස් වසර මුළුල්ලෙහි මම සාරිපුත්‍රයන් වහන්සේ හැටියට ඔබ වහන්සේගේ පසුපසින්ම මම පැමිණියා. ඒ අනුව බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ පටන් ගත්තුවේ දහම් සක මට පුළුවන් හැටියට මං පැවැත්තුවා. මේ කාලය තුලදී හෝ මීට පෙර භවයන් තුලදී බුදුහාමුදුරුවනේ මාගේ කයින් හෝ වචන වලින් හෝ මගේ සිතින් හෝ යම් ප්‍රමාද දෝෂයක් සිදු වූයේ නම් ඒ සියලු වරදට බුදුහාමුදුරුවනේ අද ඔබ වහන්සේගේ දෙපා නැමද බුදුහාමුදුරුවනේ මම සමාවයද සිටිනවා. සාරිපුත්‍රයන් වහන්සේට බුදුහාමුදුරුව සිහිපත් කළා. සාරිපුත්ත මෙත් සහගත සිතින් සරියුත් මහරහතන් වහන්සේ අමතලා කිසිම දිනක ඔබගෙන් සාරිපුත්ත කායික වූ හෝ වාචසික වූ හෝ මානසික වූ හෝ කිසිම අරුචි දෙයක් මේ තාකල් සිදු වූයේ නැහැ. සාරිපුත්ත මම නුඹට සමාව දෙනවා. දැන් නුඹට සුදුසු කාලයේ දැනගන්න, ඒ කියන්නේ පිරිනිවන් පෑමට කාලයේ දැනගන්න කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවත් එක්කම ඒ විතරක් නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් තථාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වන්දනා කරනවත් එක්කම මහ පොළොව සැලෙන්නට පටන් ගත්තා. අහස වැහි වලාකුළු නැගුණා. ඒ වගේම විදුලි කෙටි මේඝ ගර්ජනා කිරීම ආදී මේ සියලු හඬ පැතිරෙන්න පටන් ගත්තා. එදා බොහෝම ලස්සන පොකුරු වැහි වැටෙන්න පටන් ගත්තා. කවදාද සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සමුවරගෙන යන්නට සූදානම් වුණු මොහොතේ එදා මතක් කළා මහා මීරයන් වහන්සේ මේ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයේකට පෙර ආතුව අනෝමදස්සිනම් වූ බුදුරජාණන් වහන්සේගේ පාමුල මම මේ විදියටම බුදුහාමුදුරුවෝ වැඳ වැටිලා ඔබ වහන්සේගේ දැකීම මං එදත් ප්‍රාර්ථනා කළා. ඔබ වහන්සේගේ හමුවට පැමිණීමෙන් මගේ සියලුම ප්‍රාර්ථනා බුදුහාමුදුරුවනේ මනදොල මම සම්පූර්ණ කරගත්තා. අද මේ මාගේ අවසාන දැකීමයි. මෙයින් මතු කවදාවත් මට ඔබ වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදියට පවසමින් පින්නතුනි අත් මුදුන්හි තබා වැඳගෙන බුදුරජාණන් වහන්සේට පේන තෙක් මානෙන් පස්සෙන් පස්සට වැඩම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් බුදුහාමුදුරුව නොපෙනී ගිය තැනදී නැවතත් වැඳ වැටි සමුගෙන ඉදිරිපසට හැරි ගමන් උන්වහන්සේ ආරම්භ කළා. ඒ වගේම නැවත මේ මහ පොළොව සැලෙන්න පටන් ගත්තා. එහි සිටි පිරිස එමුතෝ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට පැවසුවා. මහණෙනි ඔබ දෙටු සොහොයුරාණන් සමග පාගමන් යන්න. බුදුරදුන් දෙවුරන් විහාරයේ තනි කරලා පින්නතුනි
සියලුම භික්ෂුන් වහන්සේලා එදා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සඳහා පිටත්ව යන්නට වඩින්නට එදා සූදානම් වුණා. මිම්මතු අප විහාරස්ථානයේට අපේ මහා ප්‍රඥන් වහන්සේ කොහිද යනාදී වශයෙන් භික්ෂුන් වහන්සේලා පින්නතුනි හරියට දුක්ුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදරට වඩින්න සූදානම් වෙනකොට උපරේවත කියන තමන්ගේ බෑන කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේට මහමගදී මුණ ගැහුණා. උපරේවත කියන බෑනනුවන් කෙනෙකුගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, ඔබගේ මිත්තණියෝ ගෙදර සිටිද්ද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි, ඉන්නවා. ඒ මිත්තණියන්ට එහෙනම් කියන්න, සාරිපුත්ත වෙන මම තව සුළු මොහොතකින් භික්ෂු මහා පිරිසත් සමග ගෙදරට වැඩම කරනවා කියලා. ඒ කියන්නේ ගෙදරට වැඩම කරන්න කලින් පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ උපරේවත කියන තමන්ගේ බෑන කෙනෙකුට අතේ පණිවිඩයක් මෑණියන් වහන්සේට යවුවා. ඒ මෑණියන් වහන්සේ එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදරට වැඩම කළාට පස්සේ භික්ෂු මහා සංඝයාත් එක්ක නවාතැන් පහසුකම් සියල්ලම සැලසුවා. කිසිම අඩුවක් පාඩුවක් නැතුව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා ඒ අවස්ථාවේදී බොහොම හොඳට සැලකිලි සත්කාර සම්මාන ආදී සිද්ධ කළා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ චුන්ද සාමීන් වහන්සේ පමණක් තමන්ගේ උපන් ගෙදර, උපන් කාමරයේ, උපන් කුටියේ රඳවාගෙන ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා දැඩිසේ ගිලන් භාවයට පත් වුණා. උන්වහන්සේට ලෝහිත පක්කන්දිකා නම් වූ රෝගය පින්නතුණේ එදා වැළඳුණා. එක් බඳුනක් බැහැර කරනකොට එළියට එරගෙන යනකොට තවත් බඳුනක් පින්නතුණි ඇතුළට අරගෙන යා යුතුව තිබුණා. හේතුව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරයෙන් එදා පින්නතුණි මහා පුදුමාකාර විදියට ලේ ගලන්න පටන් ගත්තා. ඒ ලේ ගිහිල්ලා ගිහිල්ලම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පත්වන්නට සිද්ධ වුණේ. ඉතින් කෙසේ හෝ වේවා, එදා සාරිපුත්ත මහතෙරණුවන් වහන්සේ තමන්ගේ මෑණියන් වහන්සේට ධර්ම දේශනා සිද්ධ කරලා සෝවාන් ඵලයේ පිහිටවලා ඒ ඇති පින්නතුනි ඇයි සෝවාන් මග පිළිපන් කෙනෙක් කවදාවත් ආර්ය ශ්‍රාවකත්වයෙන් පහළට එන්නේ නැහැ, ඉහළටම තමයි ගමන් කරන්නේ. ඒ නිසා එදා අම්මට බණ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ චුන්ද සාමීන් වහන්සේගෙන් ඇහුවා, චුන්ද දැන් වෙලාව කීයද කියලා ඇහුවා. උන්වහන්සේ මතක් කළා, සාමීනි දැන් ඊතා අලුයම් කාලයයි, එහෙනම් චුන්ද මම ඇඳෙහි වාඩි කරන්න කිව්වා. චුන්ද සාමීන් වහන්සේ උන්වහන්සේ ඇඳේ වාඩි කළා. එදා චුන්ද සාමීන් වහන්සේ මතක් කළා, සාමීනි මගේ යතින් යම්කිසි වරදක් දෝෂයක් ඔබ වහන්සේ දුවේ නම් සියලු වරදට අනේ සාමීනි මට සමාවනසේක්වා. මගේ යතින් නුරුස්නා දෙයක් සිදු වී ඇත්නම් මා කෙරෙහි අනුකම්පාවෙන් ඒ සියල්ලට සමාව දෙනසේක්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ චුන්ද සාමීන් වහන්සේටත් සමාව දීලා උන්වහන්සේ පොරවගෙන හිටපු පින්නතුනි දෙපට සිවුර චුන්ද කියන සාමීන් වහන්සේට දීලා කිව්ව, චුන්ද තව සුළු මොහොතකින් මම පරිනිර්වාණයට පත් වෙනවා. එහෙත් මේ දෙපට සිවුර මගේ පරිනිර්වාණයෙන් පසු මේ ශාසනයේ සිවුරු අඩු භික්ෂුවක් වෙලා ඒ සිවුරු අඩු සාමීන් වහන්සේට මගේ මේ දෙපට සිවුර පූජ කරන්න. උන්වහන්සේ තනිපට සිවුරෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුළු ශරීරයේම පින්නතුනි දෙපතුලේ ඉඳලා ඔළුව දක්වාම වහගත්තා. ඒ වහගෙන උන්වහන්සේ දකුණු වැලයට හැරුණා. මේ මොහොතේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ විහාර සමාපත්තීන්ට බොහෝ වාරයක් සමවැදුණා. අවසන් වරට නැවතත් ප්‍රථම ධානයේ පටන් පිළිවෙලින් චතුර්ථ ධානයට සමවදිත්ම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනේ සදහටම දෙනෙත් පියාගත්තා, මේ ලෝකෙන් සමුවරගත්තා. මේ වෙනකොට පින්නතුනි මහපොළව සැලෙන්න පටන් ගත්ත විදුලිය, මේඝ ගර්ජනා කරමින් පැතිර යන්න පටන් ගත්ත පොකුරු වැහි එදාවත් වසින්නට පටන් ගත්තා. මේ වෙනකොට ඉල්මස පුරපසළොස්සක් පොහොය දිනයට ඉර උදා වෙමින් තිබුණු මොහොතයි. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා, අහෝ පුත උපතිස්සේනි, මෙතෙක් මම ඔබ ගුණ නොදැන සිටියමි, බුදුරදුන් හඳුනා නොගෙන සිටියමි, මේ දහම් මගට නොපිළිපන්ව සිටියමි. එහෙත් මම ඒ සියල්ලම දැන් හඳුනාගත්තා. ඒත් පුතේ උපතිස්සේනි, ඉදිරි නිවන් මග මට කියා දෙන්නේ කවුරුන්ද? මේ ආදී වශයෙන්
එදා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිරිපතුල් අල්ලගෙන පින්නතුනි දෙපා අල්ලගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා සෑහෙන වෙලාවක් අඬන්න පටන් ගත්තා. හිරු නැගෙන තෙක්ම ඕතුමෝ, ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා හිරු නැගෙන තෙක්ම පින්නතුනි ඇති තරම් ඇඬුවා, ඇති තරම් විලාප නැගුවා. අන්තිමේදී ඉතා උසස් ලෙසින් ආදාහන කටයුතු කරවීමට එතුමිය ඉටා ගත්තා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ මාලිගාවේ ධනගබඩා, ධාන්‍යගබඩා, රන් ආදී සියලුම සම්පත් එදා පරිත්‍යාග කළා. කුමක් සඳහාද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආදාහන කටයුතු සඳහා. දින හතක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසාන ගෞරව දක්වන්නට පොද සත්කාර පවත්වන්නට අවස්ථාව සලසලා දීලා සැවැන්දරා මුල් මිටි වලින් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සඳුන් වලින් සදපු ඒ ලස්සන දරසෑයට ලස්සන චිතකයට පින්නතුනි එදාගිනි දැල්ලුවේ. එදා රාත්‍රියේ මුළුල්ලෙම රැස් වෙලා සිටපු සියලුම දෙවියන්ට මිනිසුන්ට ධර්ම දේශනා කරන්න සාමීන් වහන්සේලා අවස්ථාව හදලා දුන්නා. ඒ පසුදින උදෑසන අනුරුද්ධ කියන සාමීන් වහන්සේ සුවඳ පැන් ඉහෙලා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චිතකය නැත්තං ඒ දරසෑය නිවා දැම්මා. එවිට චුන්ද කියන සාමීන් වහන්සේ ඉතිරිව තිබූ සියලුම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පෙරහන් කඩයකට එකතු කරගත්තා. එකතු කරගෙන චුන්ද සාමීන් වහන්සේට ආපසු ජේතනාරාමයට වඩින්නට පින්නතුනි දින හතක් ගත වුණා. චුන්ද සාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා දුන්නා. ආනන්ද හාමුදුරුවේ සියලුම ධාතුන් වහන්සේලා ලෞතර බුදුරජාණන් වහන්සේට දුන්නා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රය, මේ සිවුරු, මේ ආදී වශයෙන් මේ සියලුම ධාතුන් වහන්සේලා දුන්නා. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා අතේ තියාගෙන භික්ෂූන් වහන්සේලාට මතක් කළා, මහණෙනි, යම් භික්ෂුවක් මේට දින කීපයකට පෙර නොයෙක් ප්‍රාතිහාරය පාමින් දහම් දෙසමින් පිරිනිවන් පෑමට ඉල්ලා සිටියාද මේ ඒ භික්ෂූන් වහන්සේගේ සුදුවන් ශරීර ධාතුන් වහන්සේලායි. මහණෙනි, යම් භික්ෂූන් වහන්සේ නමක් මා විසින් පවත්වන ලද දහම් සක මා අනුවම් පවත්වන ලද්දේද මේ ඒ භික්ෂූන් වහන්සේගේ ශරීර ධාතුන් වහන්සේලායි. මහණෙනි, යම් භික්ෂූන් වහන්සේ නමක් මාගේ දකුණත් පසින් මා ළඟින්ම වාඩි වී පිරිස සෝමමානවත් භාවයට පත් කළේද මේ ඒ භික්ෂූන් වහන්සේගේ ධාතුන් වහන්සේලායි. යම් භික්ෂූන් වහන්සේ නමක් දස දහසක් සක්වල සීලුම දෙවි මිනිසුන්ට ප්‍රඥාවෙන් අග්‍ර වූයේද ඒ මේ සාරිපුත්‍රයන් වහන්සේගේ ධාතුන් වහන්සේලායි. යම් භික්ෂූන් වහන්සේ නමක් සීලුම ධර්මයන් විනිවිදව දක්නාසුළු ප්‍රඥාවෙන් යුක්ත වූයේද ඒ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලායි. යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් අල්පේච්ඡ ගුණයෙන් සියලු භික්ෂූන් වහන්සේලාට වඩා අග්‍රස්ථානයේ ලැබුවේද ඒ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලායි. යම් භික්ෂූන් වහන්සේ නමක් ලද දෙයින් සෑහීමකට පත්වේද මහණෙනි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලායි. එසේ මහණෙනි, යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් හුදෙකලා වාසය ප්‍රිය කළාද රැස්ව කතා බහ කිරීම වලින් කාලයේ ගෙවීමට අප්‍රිය කළේද මේ ඒ භික්ෂූන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලායි. ඒ විතරක් නෙවෙයි මහණෙනි, යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් පාප ගරහිත ඒ වාගේම ඇසුරු කරන්න උන්ගේ අකුසල ගතියින් දුරු කරලීමට ධෛර්ය සම්පන්න වුණාද අනුන්ගේ වරද දුටුකල මෙස්සහගත සිතින් අනුන්ට වරද කියා දුන්නේද අගසව් තනතුර පතමින් ඒකාසංක කල්පලක්ෂයක් මුළුල්ලෙහි දසපාර්මී ධර්ම සම්පූර්ණ කළාද ජාති 500ක්ම තමන්ගේ පෙරපින් බලයෙන් හිමියෝ මහත් සම්පත් හැරදමා පැවිදි වූයේද ඒ විතරක් නෙවේ මේ මහපොළොවමින් ඉවසන ලස්සන ගුණයකින් යුක්ත වුණාද සිදිනා ලද අං ඇති ගවයෙකුසේ පරම අහිංසක භික්ෂූන් වහන්සේ නමක් වූවාද සැඩල් දරුවෙකුසෙයින් ඉතාමත්ම නිහතමානී ගුණයන්ගෙන් යුක්ත වුණාද කිසිවිටකත් කිසිවෙකුටත් කවර හෝ කරුණක් නිසාවත් කිපුණේ නැති භික්ෂුවක් සිටියා නම් පාපිස්නා බිස්සක්සෙයින් අහංකාර පරවස නොවියේ
යම්කිසි භික්ෂුවක් සිටියාද මේ බලන්න භික්ෂුවක් නම් මෙන්න මේ වගේ කටයුතු කළ යුතුයි කියලා සාස්තුන් වහන්සේ නමකට අනිත් භික්ෂුවන්ට උපදෙස් දෙන්න පුළුවන්ද ආන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලායි මේ තථාගතයන් වහන්සේගේ අතේ තැන්පත්ව පවතින්නේ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට උන්වහන්සේ දා පින්නතුනි පත් වෙලා කවර අයෙකුට හෝ කවර තනක් පිළිබඳ විමතියක් නොවැටෙන තනක් වේ නම් මේ ධර්මයේ පිළිබඳව මාගෙන් අසා දැනගන්න කියලා නිතරම සිංහනාද කළ එකම භික්ෂුවක් ඉන්නම නම් මේ ශාසනයේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ විතරක් නෙවෙයි පින්නතුනි එදා මේ විදියට දේශනාව කරනකොට බුදුහාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තේ තියාගෙන ආනන්ද හාමුදුරුවන්ට පින්නතුනි එදා උන් හිටි තැන් අමතක වුණා බුදුහාමුදුරුවෝ වහනවා සාරිපුත්‍රයන් වහන්සේ ආනන්ද නුඹේ ඔය තරම් අඩන්නේ නුඹේ සීලය අරගෙන ගියාද නෑ සාමීනි නුඹේ සමාධිය අරගෙන ගියාද නෑ සාමීනි නුඹේ ප්‍රඥාව අරගෙන ගියාද නෑ සාමීනි ඒ බුදුහාමුදුරුවනේ මට උන් හිටි තැන් අමතක වුණා දැන් අපි කාගේ පිහිටක් පතන්නද මේ විදියට කල්පනා කරනකොට එදා ආනන්ද හාමුදුරුවන්ටත් පින්නතුනි මහ දුකක් ඇති වුණා එදා බුදුහාමුදුරුව මතක් කළා තමාටම තමා දීපයක් කොට තමාම තමාට පිළිසරණක් කොට වාසය කරන්න මහණෙනි අත්ත දීපා භික්කවේ විහෙරට අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා ධම්ම සරණා අනඤ්‍ය සරණා කියලා බුදුහාමුදුරුව ශාවකයන් වහන්සේලාට අනුශාසනාවකුත් එදා සිද්ධ කළා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තූපයක් තනවන ලෙසට පින්නතුනි එදා බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට අනුශාසනා සිද්ධ කළා. එනිසා මතක තියාගන්න පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉල් මස පුරපසළොස්සක් පොහෝ දින අලුයම පරිනිර්වාණයට පත් වුණා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඊට සති දෙකකට පස්සේ මොගලන් මහරහතන් වහන්සේත් පිරිනිවන් පෑවා. අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාස 6ක් ගත වූ තැන වෙසක් පුර පසළොස්වක් පොහෝ දින අපේ තථාගත බුදුරජාණන් වහන්සේත් පරිනිර්වාණයට පත් වුණා. අපි ප්‍රාර්ථනා කරමු වන්දනාවක් තබා ගනිමු තථාගත බුදුරජාණන් වහන්සේ වගේ මේ ශාසනයේ හිටපු ඒ දහම්සක පෙරලන්නට උත්සාහවත් වෙමින් කටයුතු කළ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා තැන්පත් කොට දඹදිව ඉන්දියාවේදී කළ ඒ සාරිපුත්තෝ නම් වූ මහසෑයට අපගේ වන්දනීය නමස්කාරයම වේවා කියලා පින්නතුන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් තබාගෙන නිවන් ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සිරස FM ධර්මාසනය ධර්මාසනයට වැඩම කොට මහා සංඝ ගුණ වරුණෙන් සිත තුල සදැහැති බව වැඩි කළ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ කතිකාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. හෙට උදෑසන 5:30ට රටම අහන අමාදම් මිහිරට වැඩම කරන්නේ පූජ්‍යපාද හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සතියේ දින 5ම රාත්‍රී 9:05ට ධර්මාසනයත්, සතියේ දින 5ම පිනිබර යාමේදී උදෑසන 5:30ට අමාදම් මිහිරත් ශ්‍රවණය කොට ඔබ සාර්ථක මිනිසෙකු වන්න. ඔබ හැමට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය.